සුන්දර ශනිදාව තුළ තියෙන විශේෂාංග අතර තවත් විශේෂම කතාබහකට අපි යන්න සූදානම් වෙන්නේ. කෙනෙක්ගේ ජීවිත මාර්ගය හොයා බලනකොට කතාබහ කරනකොට ඒ ජීවිතවල තියෙන යම් යම් තැන්වලින් මුණගැහෙන දේවල් අපේ ජීවිත වෙනස් කරගන්නට අලුත් කරගන්නට එහෙම නැත්නම් නැවුම් හැරවුමක් හොයාගන්නට වටින තැන් අපිට මුණගැහෙනවා. අපිව බලන අපිව නරඹන ආදරණීය ඔබ වෙනුවෙන් අපි තවත් ඒ වගේ බොහොම වටින චරිතයකට ඇරයුමක් ලබා දුන්න අපිත් එක්ක ටිකක් කතා කරන්න එන්න කියලා. මොකද ඒ චරිත කතාවේ ගන්න හුඟක් දේවල් තියෙනවා ඔබේ මගේ ජීවිතේට. අනිවාර්යයෙන්ම ටිකක් කතා කරන්න. හැබැයි ගොඩක් දේවල් ඔබේ හිතට එන්න අපි කතා කරන්න අද දවසේදී සූදානම් වෙලා ඉන්නවා. අපි ඒ සඳහා ආරාධනා කරේ AAT ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිසංග කුමාරසිංහ මහත්මයාට. ආයුබෝවන් මුතුමන්ට. දිසංග මහත්මයා, දැන් ගම ගාල්ලේනේ තල්පේ. ඒ කාලෙන් ගමේ ජීවිතෙන් කතාව පටන් ගත්තොත් හරි වටි පුංචි කාලේ. ඔව්, මම හැදී වැඩුණේ පාසල් අධ්‍යාපනය කරේ තල්පේ. තල්පේ පිටලා තියෙන්නේ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ. මගේ ගෙදර පිටිපස්සේ මුහුද තිබුණා. ඉතින් අපි සුන්දර පරිසරයක ජීවත් වුණා පාසල් අධ්‍යාපනය සිදු කරන කාල සීමාව තුළ. අපි පාසල් අධ්‍යාපනයට යොමු වුණත් ආරම්භ කරන්න මගේ මව ගාල්ල සංගමිත්තා විද්‍යාලයේ ආචාර්යවරියක් හැටියට කටයුතු කරා. පළවෙනි පන්තිර තමයි ගන්නුවේ. එතකොට මට අවස්ථාව ලැබුණා අම්මත් එක්ක පළවෙනි වසරට ගාල්ල සංගමිත්තා විද්‍යාලයට ටික දවසකට පාසලට යන්න. කාන්තා පාසලක් වුණාට ඒ යන්නම් පොඩි වාසනාවක් ඒ කාලේ තිබුණා. එතකොට ඉන් පසුව මගේ අම්මා ගාල්ල ගන්නපු පාසලේ විදුහල්පතිනිය විසින් ගාල්ල රිච්මන් විද්‍යාල විදුහල්පතිතුමාට කතා කරලා පාසලට ඇතුළු වුණා. ඊට පස්සේ පාසල් අධ්‍යාපනය කරගෙන ගියේ දිගටම උසස් පෙළ දක්වා ගාල්ල රිච්මන් විද්‍යාලේ. පියා ව්‍යාපාරිකේ. පියා ව්‍යාපාරිකේ හිටිය කටයුතු කරා. සහෝදරියක් ඉන්නවා. සහෝදරියක් ඉන්නවා. කොහොමද මේ පුංචි කාලේ තමයි මං හිතන්නේ අපේ ජීවිතේ වඩාත් වැදගත් වෙන කාලේ. මොකද තිබ හීනේ පුංචි කාලේ ඔබතුමාගේ? ලොකු හීනයක් තිබුණේ නැහැ. නමුත් මගේ දෙමව්පියන් මට සඳහන් කරේ රටට වැඩදායි පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්න ඕන කියන එක. ඒතර ඒකදී අපි අනිත් අයට උදව් කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් ගැන පොඩි අදහසක් අපේ පාසල් අධ්‍යාපනය තුලදී තිබුණා. අපි කවුරු හරි කවදා හරි වෙන්න ඕන කියන එක. දැන් මේ දෙමව්පියන්ගේ තියෙනවා හීන. සමහර දෙමව්පියන්ගේ තියෙනවා තමන්ට යන්න බැරි වෙච්ච හීනවල දරුවෝ ගෙනියන්න. ඔබතුමාගේ කොහොමද දෙමව්පියන්ගෙන් ලැබුණු නිදහස කොහොමද අනාගතය සාර්ථක කරගෙන එහෙම නැත්නම් යන්න කැමති පාරවල් වල යන්න කොහොමද ඒ සඳහා තිබුණු නිදහස එක? මම පාසල් අධ්‍යාපනය කරන අතරතුර බාලදක්ෂයෙක් හැටියට කටයුතු කරා. පෞතික බාලදක්ෂයෙක්, කනිෂ්ඨ බාලදක්ෂයෙක් සහ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෙක් හැටියට. ඉතින් ඒකෙදී මට තනියම වැඩ කර ගැනීමේ හැකියාවන් යම් යම් ආකාරයකට පුරුදු පුහුණු වුණා. ඉතින් ඒ කටයුතු වල නිරත වෙන්නත් මට උපරිම නිදහසක් පාසල් අධ්‍යාපනය තුළදී ලැබුණා. නමුත් මම සාමාන්‍ය පෙළ විභාගයේ ඉවර වෙලා උසස් පෙළ විභාගයට සම්බන්ධ වෙන අවස්ථාවේදී මගේ මව ටිකක් බලාපොරොත්තුවක් තිබුණා මම ගණිතාංශයෙන් උසස් පෙළ කරොත් කරයි කියලා. නමුත් මට ඊට වඩා වෙනස් අදහසක් තිබුණා. සාමාන්‍ය පෙළ වාණිජ්‍ය විෂයත් අධ්‍යාපනය හදාරපු හින්දා වාණිජ්‍යංශයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබන්න ඕන කියලා. එතකොට එහි ප්‍රතිඵලයක් හැටියට මමගේ පාසලේ ඉන්න ගුරුවරුත් මට කිව්වා මේ ගණිතාංශයෙන් කරොත් හොඳයි අම්මගේ බලාපොරොත්තු ඒක කියලා. නමුත් මගේ බලාපොරොත්තු ඒක නොවන හින්දා මම මේකට උපක්‍රමයක් හැටියට සහ මගේ පොඩි ආසාවක් තිබුණා සාමාන්‍ය පෙළ විභාගය ඉවරලා සාමාන්‍ය පෙළ දුවදරුවන් සඳහා නංගිලා මල්ලිලා සඳහා පොතක් ලියන්න ඕනේ කියලා. ඒතර එහි ප්‍රතිඵලයක් හැටියට මම වාණිජ හා ගිණුම් ප්‍රවේශය කියලා පොතක් වයස අවුරුදු 16 දී එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගය ඉවරලා නිකුත් කරන්න හැකියාව ලැබුණා. ඒතර මේ පොත මගේ යම් කිසි සම්දිස්ථානයක් වුණා ඒ අවස්ථාවේදී. මොකද මට ලැබුණා මේ ඒ පොත ග්‍රන්ථකත් කරකරණයත් එක්ක ශ්‍රී ලංකාවේ ලාබාලතම ශාස්ත්‍රීය ග්‍රන්ථ කතෘවරයා කියලා සම්මානයක් කොළඹ පොත් සංගමයෙන්. ඉතින් ඒකත් එක්ක යම් යම් පොත් ප්‍රකාශන කටයුතු වලට ඒ වගේම මට අවස්ථාවක් හම්බුණා ගාල්ල ඉඳලා වෙලා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දින 7ක වැඩමුළුවකට සම්බන්ධ වෙන්න. පාසල් ශිෂ්‍යයෙකු හැටියට මම හිතන්නේ මම විතරයි මේ අවස්ථාවට සම්බන්ධ වුණේ. අනිත් අය ගොඩාක් වැඩිහිටි අය තමයි හිටියේ. ඒක ඒ අවස්ථාව කොහොමද ලැබෙන්නේ උතුමාට? ඒ අර කොළඹ පොත් සංගමයත් එක්ක එකතු වෙලා ඒ මම මේ ලාබාලතම ගන්තෘවරයෙක් හින්දා ඒගොල්ලෝ මට ආරාධනා කරා ඒ එන්න කියලා. ඉතින් ඒක ටිකක් විශේෂිත අවස්ථාවක්. මොකද පාසලෙන් අපිට අවසර අරගෙන එහෙම එන්න අවස්ථාවක් හම්බ වෙනක. ඉතින් කොළඹ අපේ එහෙම විශේෂයෙන් කවුරුත් හිටියේ නැහැ. නමුත් කොළඹට ඇවිල්ලා මේ පදනම් ආයතනය වෙතලා ඒක බොහොම වටිනා අවස්ථාවක්.
අවස්ථාවක් ඒ වගේ පොතට මට හම්බුණා පුස්තකාල පොතක් වශයෙන් අනුමත වුණා ඒ වගේ විශේෂ අවස්ථා හම්බුණා මට දැන් තිසංග මහත්මයා ඔහොම සඳහන් කරනකොට මම හිතන්නේ ලංකාවේ ඒ ලෙවල් විභාගයේ උසස් පෙළ විභාගයේ එක වසරකින් නිම කරපු එකම ශිෂ්‍යයා බවට පත් වෙන ඔබතුමා කියනකෝ ඒ අතීතය ගැන මම දන්නේ නැහැ එකම ශිෂ්‍යයාද කියලා නමුත් මට හිතුණා මම උසස් පෙළ එක අවුරුද්දකින් කරන්න ඕන කියලා. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කරන්න අවුරුදු දෙකක් ඉන්න ඕන. ඉතින් මට එක අවුරුද්දකින් කරන්න ඕන නැහැ ඒක පාසලෙන් කරන්න දෙන්නේ නැහැ. ඒතර මම පෞද්ගලික ආයුධම් කරුවෙකු හැටියට විභාගයට ආයුධම් කළා. මට ඒකට පොඩ්ඩක් උදව් කරා කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය මහත්මයෙක් මාල් විජයරත්න මහත්මයා එතුමාලා ගෙදර ඉඳගෙන මට හැකියාව ලැබුණා මේ උසස් පෙළ විභාගයේ එක අවුරුද්දකින් මුහුණ දෙන්න. ඒතර ඒ අවුරුද්දේ මුහුණ දෙනකොට මම පළවෙනි අවුරුද්ද විෂයන් වලට මගේ යාළුවොත් එක්ක මම පන්ති වලට ගියා. ඊට ඉහළ පන්තියේ ළමයි එක්ක ඒ පන්තියටත් ගියා. ඉතින් එහෙම කරුණු රැස් කරගෙන තමයි මම විභාගයට මුහුණ දුන්නේ එක අවුරුද්දකින්. නමුත් විශ්වවිද්‍යාලයට ලකුණු බලද්දී මට ලකුණු 8ක් මදි වුණා ඒ අවුරුද්දේ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න. නමුත් මගේ ලොකු ප්‍රතිත්වය ගැනත් මතක් කරනවා නම් විෂයන් 4ක් තිබුණා මට මතක විදිහට ඒ කාලේ. ගිණුම් කරණය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය සහ භූගෝලයක් මම හිතන්නේ තිබුණේ. ඒක යම් අභියෝගයක්. ඒ හැම හිතනවා කියන එකත් හරි වෙනස්නේ. හැමෝටම මෙහෙම හිතෙන්නේ නැහැ. ඒ වගේ අභියෝග ජය ගන්න තියෙන හැකියාවත් එක්ක පෙරදිච්ච තැන් නැද්ද ජීවිතේ? මම එහෙම ලොකු පෙරදීම් මට නැහැ. නමුත් මම හිතුවත් මේ දේ කරනවා කියලා ඒ දේ කිරීම සඳහා උපරිම කැපවීමක් මගේ ජීවිතේ මම කරනවා. කළා ඒකට අදාළ මාර්ගය හදාගෙන කොහොම හරි මම එතනට යනවා කියන එක තමයි මගේ ටාගට් එක හැම අවස්ථාවකදීම. දැන් ඔය වගේ සංකල්පයක් එන්නේ කොහෙන්ද? දැන් ඔබතුමාට නිකන් අර නිකම් වෙනවත් නෙමෙයි. සමහර දෙමව්පියන් ගෙන්න පුළුවන්, වැඩිහිටියන් ගෙන්න වෙන්න පුළුවන්, ගුරුවරයෙක්ගෙන් වෙන්න පුළුවන්, යාළුවෙක්ගෙන් වෙන්න පුළුවන්. ඔය වගේ අදහස් එන්න තැනක් තියෙනවද එහෙම දැනුණ? එහෙම විශේෂයක් නැහැ. ඉතින් මම හිතලා මේ කරන්න ඕන කියලා එක කවුරු හරි එක පෞද්ගලිකව කතා කරා. දැන් මම එක අවුරුද්දෙන් උසස් පෙළ විභාගයට ලිව්වා කියන එක මගේ පාසලේ ඉන්න කිසිම මිතුරෙක් දන්නේ නැහැ. පාසලේ ඉන්න කිසිම ගුරුවරයෙක් දන්නේ නැහැ. ඒක බොහොම රහසිගත ආකාරයට කරේ. මොකද ඒක අපි දන්නේ නැහැ. මේ අවස්ථාවේදී එහෙම ලියලා ප්‍රශ්නයක් වෙලා ඉස්කෝලෙන් අයින් කරයිද, ඉස්කෝලේට ඒක බලපෑමක් වෙයිද, ඒකින්ද මම මේක බොහොම රහසක් හැටියට විතරයි තිබුණේ. මගේ අම්මා තාත්තා ඒක දැනගෙන හිටියා. ඒ හැර වෙන කිසි කෙනෙක් දැනගෙන තිබුණේ නැහැ. තිසංග මහත්මයා අපි කතා කරමු විශ්වවිද්‍යාල ජීවිතය කියලා. කියන්නේ මම හිතන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු විදිහට ලබන්න පුළුවන් උපරිම සතුට ලබන්න පුළුවන් නිදහස්ම අධ්‍යාපන කාලේ තමයි ඒ කාලේ. මම හිතන්නේ තීරණාත්මක කාලයක්. ඔව් මම එතකොට පළවෙනි අවුරුද්දේ මට කවුරුද්දෙන් කළා උසස් පෙළ කළා විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. ඊට පස්සේ මම සාමාන්‍ය මගේ අනිත් යාළුවොත් එක්ක කළා මම පහසුවෙන් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. ඒතර විශ්වවිද්‍යාලය කොහෙද? ජයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඒතර එහෙදි මම මුලින්ම තෝරගත්ත වැලියුේෂන් එක එහෙම නැත්නම් තක්සේරු කරන කියන අංශය තෝරගත්තේ. නමුත් පස්සේ මට තේරුණා මේක ටිකක් අමාරුයි. මොකද මගේ අනිත් වැඩ කටයුතු සහ වරලත් ගණකාධිකාරී ආයතන විභාග කරා. ඒතර ඒවත් එක්ක මේක ටිකක් අමාරුයි කියලා ඊට පස්සේ මම ආපහු මාරුණා B.Com, ඒ කියන්නේ වාණිජ වේදී උපාධිය සඳහා. ඒතර මේ උපාධිය හදාරන අවස්ථාවේදී මම පාසල් අධ්‍යාපනය නිම කරපු ගමන්ම රැකියාවලට යොමු වුණා. මගේ අක්කා වැඩ කරේ Central Engineering Consultancy Bureau කියලා මේ ආයතනයක. ඒ ආයතනයේ මුලින්ම වැඩ කරන්න මට හම්බුණා මා සහායක. ඊට පස්සේ මම වරලත් ගණකාධිකාරී විභාග සඳහා පුහුණුව ලබා ගන්න විගණන සමාගම් වල වැඩ කරන්න මම යෙදුණා. එතකොට ඒ විගණන සමාගම් දෙක අවුරුදු 4ක් මම වැඩ කරා අවශ්‍ය කරන මූලික ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට. ඒතර ඒ හින්දා මට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී පළවෙනි අවුරුදු 3 මට ටිකක් අමාරුවෙන් තමයි අර 80%ක ඇඩ්මිෂන් ප්‍රමාණයක් ඇටෙන්ඩන්ස් නැති හින්දා ඇඩ්මිෂන් එක ගරගෙන කොමාරි විභාගයට ලිව්වේ. මට ඒ අවුරුදු 3 මං විභාගවලට තමයි විශේෂයෙන්ම අවතීර්ණ වුණේ. ඊට පස්සේ අවුරුදු 4 වෙනි අවුරුද්දේදී මම විශ්වවිද්‍යාලයට ගොඩක් සම්බන්ධ වුණා මේ ක්‍රියාකාරීව. ඒතර මම 4 වෙනි අවුරුද්දේ මේ B.Com එකේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ජාත්‍යන්තර වෙළඳාම තමයි මම විශේෂීකරණය හැටියට තෝරගත්තේ. ඒතර එහිදී අපි සංගමයක් පිහිටෙව්වා. ඒ සංගමය ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ සංගමයේ සංගමෙත් සභාපති හැටියට මම කටයුතු කරන්න යෙදුණා. ඔව් මේ දැන් ওই කතා බහ සියල්ලත් එක්ක ඔබතුමා ටිකක් වෙනස් විදිහකට හිතලා ටිකක් කාල වේලාව ගැන එහෙම يعني මහන්සි වෙලා වැඩ කරපු චරිතයක් කියන එක අපිට දැනෙනවා. දැන් ওই මහන්සි වෙනවා කියන එක සමහරුන්ට ටිකක් කම්මැලි හිතෙන දෙයක්. එහෙම නැත්නම් ඒකට ටිකක් කැමති නැහැ. එහෙම චරිතත් අපිට සමාජෙ මුණගැහෙනවනේ. දැන්
මහන්සි වෙලා වැඩ කරපු කාලය ගැන කතා කරද්දී 1999 අවුරුද්ද හරි විශේෂ කාල සීමාවක් ඔබතුමාගේ මතකයේ තියෙන. මේ කාලට පොඩ්ඩක් කියෝ. ඔව් මම එතකොට විශ්වවිද්‍යාල කටයුතු ඒ ආකාරයට නිම කරන අවස්ථාවේදී එක චුට්ටි සදහනක් මම කරන්නම්. මම මගේ දෙවනි පොත බැංකු සස්තු මහා සුළු මිදල් විග්‍රහය කියන පොත මම එළි දැක්වා විශ්වවිද්‍යාලයේදී අවසන් අදියරේ. ඒක විශාල උත්සවයක් වුණා. ඒ උත්සවයට උපකුලපතිතුමා කුලපතිතුමා සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවල වෘත්තීය ගිණුම් කරන ආයතනවල සභාපතිවරු කීපයක්ම පැමිණියා ප්‍රධාන ආරාධිත තමුත්තන් හැටියට. ඒතර මේ පොත නිර්මාණය කළා පොත මුද්‍රණය කරන්න අපි විශ්වවිද්‍යාලයේ ඉන්නකොට ලොකු මුදලක් අපේ නැහැ. නමුත් මම ඒ උත්සවය සඳහා එහෙම නැත්නම් මුහුරත් උලල්ල සඳහා මම සුවනියර එකක් කරා. එතකොට ඒ සුවනියර එකෙන් මට ලැබිච්ච මුදල් පොතේ නිෂ්පාදන පරිවැය එහෙම නැත්නම් පොතේ කොස්ට් එකත් ඒ වගේම මම ඒවා කවර් කළා. මේ මොබයිල් ෆෝන් එකකුත් මට ගන්න අවස්ථාව හම්බුණා ඒ විශ්වවිද්‍යාලයේ ඒ උත්සවයත් එක්ක. එතකොට මේන් නික්මුණාම මට හැකියාව ලැබුණා අර මූලික විගණන සමාගම් දෙකට පස්සේ මම සම්බන්ධ වුණා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයට ස්ලිම් ආයතනයට. එතකොට මේ ආයතනයට සම්බන්ධ වුණේ මම ඇසිස්ටන්ට් ජෙනරල් මැනේජර් හැටියට. එතකොට මට තිබිච්ච මූලිකම අභියෝගයක් වුණා මේ ඔෆිස් එක වෙනතනකට ගෙනියන්න කියලා. එතකොට මේ ඔෆිස් එක වෙනතනකට ගෙනියෑම සඳහා විශාල කාර්යයක් අලුත් බිල්ඩින් එකක් අලුත් විදියට හදන්න තියෙනවා. එතකොට මම එක දිගට මට එක තාම මතකයි එක දිගට දින 3ක් ගෙදර යන්න නැතුව වැඩ කරා මේ කාර්යය මේ අරමුණ ඉටු කරගන්න. එතකොට විවෘත කරන උත්සවයේදී සභාපතිතුමා ඒ ආයතනයේ දීපල් සූර්යරච් මහත්මයා මට මතක විදිහට ඒ කාලේ එතුමා මේ ඇවිල්ලා බලන් ඉන්නවා මම මේ ඇඳගෙන එනකම්. එතන මම ඒ ස්ථානයේම වොෂ් එකක් දාගෙන තමයි ඇඳගෙන ගියේ. ඒතර ඒ අභියෝගය මට හරි වැදගත් වුණා ජීවිතේ තවත් වෙනස් වෙන්න. මොකද හේතුව මට මේ එක එක පුජ්‍යලයන් එක්ක වැඩ කළ ලොකු අත්දැකීමක් තිබුණේ නැහැ. ඒ වුණාට නමුත් මම කන්ට්‍රැක්ටර්ස් ලයික නැත්නම් යම් යම් සේවා සපයන පුජ්‍යලයන් 13 දෙනෙක් එක්ක එක දිගට දවස් 3ක් වැඩ කරා. මොකද මගේ අරමුණ තිබුණා මෙන්න මේ අවස්ථාවේදී මේ දිනේදී මේක විවෘත කරනවා කියලා. ඉතින් ඒක ටිකක් පහසු කාර්යක් නෙමෙයි. ඉතින් ඒ වගේ අත්දැකීමක් මට ලැබුණා ඒ අවුරුදු දෙක මම මගේ ජීවිතේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන අවස්ථාවක්. ඒ මහන්සියම නිසාම ඒ මහන්සිය ප්‍රතිඵලය දැකපු ඒ අවස්ථාව ඔබට හොඳට මතක තියෙනවා. අපි බලන් ඉන්න තරුණයන්ට දරුවන්ට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? ජීවිතේ මහන්සි වෙන්න ඕන තැන්වලදී මහන්සි වෙන්න ඕන කියන කාරණාව. ඔව්. තමන්ට ලැබිච්ච අවස්ථාවක් තමන්ට කරන්න පුළුවන් සේවාවක් අවස්ථාවකදී තමන්ගේ කාලය නිදහස බලන්න එපා. අපි සමහර වෙලාවට දකිනවා රාජකාරී ස්ථානවලදී වැඩ තිබුණත් කවුරු හරි හරියටම පහට ඕෆෙල යනවා. නමුත් ඒක කරාට ප්‍රශ්නයක් නෑ. නමුත් තමන් අභියෝගයක් අරගෙන තියෙනවා නම් බාරගෙන තියෙනවා නම් ඒ සඳහා කැපකිරීම කිරීම ඉතාමත්ම වැදගත්. මොකද දැන් ඔය කැපකිරීමත් එක්ක මම සම්බන්ධ වුණේ ඒකට ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් හැටියට. අවුරුද්දක් යනකොට මම ප්‍රොමෝට් කරා මැනේජර් ෆයිනෑන්ස් ඇන් ඇඩ්මිනිස්ට්‍රේෂන් හැටියට. තව අවුරුද්දක් යනකොට මම ඇසිස්ටන්ට් ජෙනරල් මැනේජර් හැටියට ප්‍රොමෝට් කරා. ඒතර අවුරුදු 3ක් ඇතුළත ප්‍රොමෝෂන්ස් 3ක් අරගත්තනේ මට හැකියාව ලැබුණා. ඊට පස්සේ මස්ලිම් ආයතනයෙන් අයින් වුණා. එතකොට ඒ වගේ බොහොම මේ අවස්ථාවලදී අපි නැතුව බැරි පුජ්‍යලයක් හැටියට පවර්පත් වුණ ආයතනය තුල. එතකම AAT ආයතනය AAT ශ්‍රී ලංකා ආයතනයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ? මම හිතන්නේ නුදුරේදීම වසර 19ක් වෙනවා මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා. ඔව් මම ස්ලිම් ආයතනයේ ඉන්න අවස්ථාවේදී මට අවස්ථාවක් ලැබුණා අවුරුදු 26කදී වගේ කාලකදී AAT ආයතනයේ සමාජිකෙක් වෙලා තිබිච්ච හින්දා AAT විභාග නිම කළා. හැකියාව ලැබුණා AAT ආයතනයේ පාලක මණ්ඩලයට තරග කරන්න. අවස්ථා දෙකකදී හම්බුණා. ඒ අවස්ථා දෙකම මට වඩා ගොඩාක් සීනියර් අය හිටියේ වැඩිහිටියා හිටියේ අත්දැකීම් තියෙන හැටි. නමුත් මම තරඟ කළා මට යන්න හැකියාව ලැබුණා. මේ පාලක මණ්ඩලයට තේරුණා සමාජික තන්දෙන් 5 දෙනයි තෝරන්නේ. 5 දෙනා ඇතුළට මට යන්න හම්බුණා මේ අවස්ථා දෙකේදී. එහෙම අත්දැකීමක් තියෙන අවස්ථාවකදී මේ AAT ආයතනයේ ප්‍රධාන විධායක තනතුර තියෙන අවස්ථාවේදී මම ඒකට ඉල්ලුම් කරා. ඒක මට ලැබුණා. ඒතර මට ඒක ලැබුණේ වයස අවුරුදු 29ක වගේ කාලෙකදී. ඒතර ඒකට මූලිකම හේතුවක් වුණා මම විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට මට අවුරුදු 5ක අත්දැකීමක් තිබුණා. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කළා තමයි ප්‍රායෝගික පුහුණුව නැත්තම් වැඩ කළා අත්දැකීම් ලැබෙන්නේ. නමුත් මම විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට මට අවුරුදු 5ක අත්දැකීමක් තිබුණා. ඒක මට විශාල පන්නරයක් ලැබුණා ඉදිරියට යන්න. ඒ විතරක් නෙවෙයි මම විශ්වවිද්‍යාලයේ ඉන්න අවස්ථාවේදී වරලත් ජනකාධිකාරී ආයතනයේ ශිෂ්‍ය සංගමේ සභාපති හැටියටත් කටයුතු කරන්න මට අවස්ථාව හම්බුණා. ඒකිනුත් මම විශාල පන්නරයක් ලබා ගත්තා මේ ආයතනවල වෙනත් සමාජීය කටයුතුවලදී කොහොමද අපි වැඩ කරන්නේ කියන එක සම්බන්ධයෙන්.
දැන් අපිට මාර්ග මේ කතා බහ තුලදී ඉස්මතු කරලා පෙන්නන්න අන්න අතනින් ආවනම් මෙන්න මේ මෙහ තියෙන දේවල් තියෙනවා එතකොට කියලා එහෙම යන්න ඕනේ නැහැ ඔබතුමාගේ මේ කතා බහත් එක්ක අපිට මේ දේවල් ඉස්මතු වෙනවා නිරන්තරයෙන් පැහැදිලි වෙනවා ඔබතුමාගේ මම කැමති මෙන්න මෙහෙම දෙයක් අහන්න දැන් විශේෂයෙන්ම ජීවිතයක ටර්නින් පොයින්ට් එකක් හැරවුම් ලක්ෂයක් කියලා තැනක් තියෙනවනේ හුඟක් අයට ඔබතුමාගේ ජීවිතේ එහෙම තිබිලා තියෙනවද ඒ හැරවුම් ලක්ෂ කීපයක් මගේ තිබුණා එකක් තමයි අර මම පළවෙනි පොත එලි දක්වලා ඒ මම ඒ පොත මම විකුණන්නත් ගියා සමහරක් වෙලාවට ඒ කියන්නේ ටියුෂන් පන්ති වලට ගිහිල්ලා මම යන්නේ නැති ටියුෂන් පන්ති වලට මට යන්න උනා ඒකෙන්ද ලොකු ක්ලාසස් වලට ගිහිල්ලා ඒ ගුරුවරු මාර්ගයෙන් මගේ පොත විකුණා මම පාසල් දරුවෝ ඒ කියන්නේ මගේම සහෝදර සහෝදරියන්ට නැත්නම් ඊට පල්ලෙහා ඉන්න අයට මම මේ පොත විකිනීමට අවස්ථාවක් කරගත්තා ඒ වගේ නිකන් මට ලොකු හැකියාවක් ආවා මේ ඒක බොහොම කෙටි කාලයකදී ඒ පොත් විකුණන්න ඒ වගේ අත්දැකීම් මට ලබා ගන්න හම්බුණා ඒක එක්තරා සම්දිස්ථානයක් කියලා කිව්වොත් නිවැරදි ඊළඟ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් වරලත් ගණකාධිකාරී ආයතනයේ විභාගත් සම්බන්ධ වීමත් එක්ක ඒ ආයතනවල බොහොම ක්‍රියාකාරීව හිටියා මම විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුදු තුනේ ක්‍රියාකාරීව නොහිටියට අවසාන අවුරුද්දේ මම විශ්වවිද්‍යාලය තුල ලොකු වැඩ කොටසක් කරා ෆිල්ම් ෆෙස්ටිවල් අපි කරා ඒ වගේ ගොඩාක් ඇක්ටිවිටීස් කරා ඉතින් ඒවා මට විශාල වශයෙන් පිටුවහලක් වුණා වැඩ සංවිධානය කරන්න කණ්ඩායම් එකක් එක්ක වැඩ කරන්න ඒව පළපුරුද්ද විශාල වශයෙන් මගේ දැනටත් රැකියාවට බලපෑවා දැන් දැනුම කියලා කියනකොට පොතේ පතේ දැනුම අපේ ජීවිතේ වෙනස් කරනවා අපේ ජීවිතේ ලොකු පන්නරයකට අපේ ජීවිතේ වෘත්තීය ජීවිතේ සාර්ථකත්වයට ගෙන යන අපේ අධ්‍යාපනයේ බලපානවා ඒ වගේම තමයි කණ්ඩායම් හැඟීම වසර 19ක් එකම තැනේ ඉඳන් මං හිතන්නේ සේවය කරනවා කියන එක මේ ලිහිසි පහසු කාර්යය නෙමෙයි කොහොමද දරා ගැනීම ඉවසීම ඒ ඇතුළත තියෙන්නේ මට අර අධ්‍යාපනය තුලින් ලැබිච්ච ඒවත් විවිධ සංගම්වල කිරීමත් විශාල වශයෙන් පිටුවහලක් වුණා මොකද මේ ඒටි ආයතනය කිව්වොත් දැන් බොහොම දවන්ත ආයතනයක් මේ ආයතනයට මම සම්බන්ධ වෙන අවස්ථාවේදී ළමයි 3000ක් 2500ක් වගේ ප්‍රමාණයක් හිටියේ එතකොට මේ ආයතනයට සම්බන්ධ වුණාට පස්සේ අපි ළමයි ප්‍රමාණය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි කරන්න හැකියාව ලැබුණා අපිට දැන් ක්‍රියාකාරී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30000කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ පුරාම විභාග තියෙනවා ලංකාව පුරාම පන්ති පවත්වන ආයතන ලියාපදිංචි වෙලා ඒ කටයුතු කරගෙන යනවා ඉතින් ඒ වගේ දවන්ත ආයතනයක් බවට පත් වුණා මම සම්බන්ධ වෙන අවස්ථාවේදී අපිට නිකන් ආයතනයේ සේවකයන්ට පඩි ගෙවන්නත් ටිකක් අපහසු තත්ත්වයක හිටියා මූල්‍ය මට්ටමින් දැන් මූල්‍ය මට්ටමින් ඒ වගේම හැම මට්ටමකින්ම අපි දවන්ත ආයතනයක් එකෙන් ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් ඉතාමත්ම ඉහළ ආයතනයක් වුණා මොකද මේ ආයතනය ජාත්‍යන්තර ගණකාධිකාරීවරුන්ගේ සංගමේ පූර්ණ සමාජිකයෙක් වුණා. ඒතර පූර්ණ සමාජිකත්වය දරන රටක් හැටියට එහෙම නැත්නම් ඒටි ආයතනයක් හැටියට විශාල පිළිගැනීමක් තියෙනවා ළමයින්ට මේ සහතිකේ. ඉතින් ඒක බලපෑවා විශාල වශයෙන් ආයතනයේ දියුණුවට මම හිතනවා ආකාරයට. සම්මානනීය ආයතනයක් ගොඩනගන්නට ඒ தත්ත්වය පවත්වාගෙන යන්නට සුවිශේෂී කාර්යභාරයක් එක්ක වෘත්තීය වගකීම් රසක් කරපින්නාගෙන ඉන්න ඔබතුමා මෙතන ඉන්නකොට ඔබ බලන සමහර කෙනෙක්ට මේ කාලයත් මදි කාල කළමනාකරණය කියන එක හරියට දැනෙනවා ඒක කරගන්නේ කොහොමද කියන ප්‍රශ්න තියෙනවා ඔය හැම දෙයක් එක්කම ඔබතුමා ඔය සුවිශේෂී කාර්යභාරයන් සියල්ල කරමින් පොතක් ලියනවා විස්තර සහිතව බෝධි පූජාත් පොතක් ඒක අර ඔබතුමාගේ එදා ඉඳන් ආපු විශේෂේශ්‍රයත් නෙමෙයි ආගමික පසුබිමත් එක්ක යන කටයුත්තක් කොහොමද මේ වගේ කාලය වෙන් කරගන්නේ මේ වගේ පොතක් ලියන්න ඔබතුමාට හිතක් පහළ වෙන්නේ කොහොමද මම පොඩ්ඩක් බැලුවම මට දැනගන්න ලැබුණා නැත්නම් මට අත්දැකීමක් තිබුණා ඒ සම්බන්ධව පොත්පත් බෝධි පූජා හා වෙන සම්බන්ධ තියෙන පොත්පත්වල යම් යම් අඩුපාඩු තිබුණා එක පොතක් සම්පූර්ණයෙන් තිබුණේ නැහැ ඉතින් මට වුණා මේ සම්පූර්ණ පොතක් හැටියට එක පොතක් එන්නේ ඒක තමයි මම සඳහන් කරේ බෝධි පූජා අත්පොත කියලාත් නම දැන් මේකයි ඒ පොත මේ විස්තර සහිතව සම්පූර්ණ ගාථා විවිධ තමන්ට අවශ්‍ය මට්ටමින් තෝරා ගන්න තමන්ට අවශ්‍ය මට්ටමකට මේක සකස ගන්න හැකියාව තියෙන ආකාරයට පොතක් නිර්මාණය කරන්න ඕනේ කියලා අදහසක් ආවා. ඉතින් ඒ සඳහා මම ඔබතුමා කිව්වා වගේ ටිකක් කැප කරන්න උනා කාලේ. සමහර වෙලාවට මට මේක ලියන්නකොට පාන්දර 2-3 වෙනකම් මම වැඩ කරපු අවස්ථා ගණනාවක් තිබුණා. ඒක මට ඕනුණා යම්කිසි දවසකදී එළි දක්වන්න. මගේ අම්මා නැති වෙලා අවුරුදු 3 වෙනි සංවත්සරයේ දෙන අවස්ථාවේදී ඒ දානමය පින්කමට මට වුණා මේක එළි දක්වන්න. ඉතින් ඒ සඳහා මම කොහොම හරි එක කරා මේ විශාල කැපකිරීමක් කරන්න උනා අවසාන හරියේදී මේ පොත එළි දක්වන්න. ඒතර මේ පොත හොඳම පොත්
සාප්පු ගණනාවකම තියෙනවා ලංකාවේ. ඉතින් මේ පොතේ පළවෙනි මුද්‍රණය ඉතාමත් මික්මණින් නිමාවටපත් වුණා මේ මේකේ තියෙන වටිනාකම හින්දා කියලා තමයි මම හිතන්නේ. ඒ වගේ පොතකට මේ ලැබුණු ප්‍රතිචාර කොහොමද විශේෂයෙන් මහා සංගරත්නෙන් එහෙම දැන් පළවෙනි පොත් සියල්ලත් අවසන් වෙලා තියෙනවා විකිණිලත් අවසන් වෙලා තියෙනවා කොහොමද ලැබුණු ප්‍රතිචාර ඔබතුමාට? තාමත් ඉහළ මට්ටමක තිබුණා. ඉතින් මම බලාපොරොත්තුනේ නෑ මේ මට්ටමට මේ ප්‍රතිචාර ලැබෙයි කියලා. නමුත් මේ පොත් සමහරක් අය විශාල ප්‍රමාණයක් අරගෙන බෙදන අවස්ථා තියෙනවා. මේක ටිකක් මම මේක මිලක් ටිකක් ඉහළ මිලකට දැම්මේ රුපියල් 500කට විතර වගේ ගානකට තමයි පොත අලෙවි කරේ. මට වුණා නිකන් පොඩිම ගානකට ඒක පොත දෙන්නේ නැතුව ඉන්න කියලා. නමුත් මේ පොත ඉතාමත් මික්මණින් ගියා. සමහරක් අවස්ථාවලදී මම දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේලාත් මේ පොත තියාගෙන ඉන්න අවස්ථා මේ තමන්ගේ පරිහරණ කටයුතු වලදී. තරංග හරි වාසනාවන්ත පුද්ගලෙක් නේ මිතුමා. මොකද ඉතාමත් වයස කියන එක මේ අංකයකට විතරක් සීමා කරලා මං හිතන්නේ තමන්ගේ වයසෙන් තමන්ගේ කාර්යභාරයේ කාලයත් එක්ක බොහෝ දේවල් කරගෙන යන කෙනෙක්. අපි අවසන් විනාඩි කීපයක් එක්ක එකතුලා ඉන්නහින්දා තිසංග මහත්මයා කැමතියි දැනගන්න අධ්‍යාපනයේ වටිනාකම දන්න පිරිස තමයි අධ්‍යාපනයේ ඉදිරි ශිෂ්‍යයන් වෙනුවෙන් ලබා දෙන්නේ. මොන වගේ වැඩපිළිවෙළවලද සූදානම් කරන් ඉන්නේ අධ්‍යාපනයත් එක්ක අපේ අනාගත දරුවන්ට ලබා දෙන්න පුළුවන් දේ? මාර්ග අපි ඇත්තටම ඒටි ශ්‍රී ලංකා ආයතනය අපි විශේෂයෙන්ම දයේ දුවදරුවන්ට විශාල සේවාවක් කරන ආයතනයක්. අපේ ආයතනයේ තමයි දැනට අඩුම ගාස්තු ක්‍රමයක් යටතේ විභාගවලට ලියාපදිංචි වෙලා විභාග කරන්න පුළුවන් එකම ආයතනය. සමහරක් වෙලාවට අපි බොහොම දුෂ්කර ප්‍රදේශවල ඉන්න දුවදරුවන්ට අති විශාල සේවාවක් කරනවා. මට මතකයි මම එක උදාහරණයක් කියන්නම්. එක අවස්ථාවකදී අපේ ඒටි ආයතනයේ සමාජිකයෙක් මට හම්බෙලා මීට වසරකට විතර කලින් මට කිව්වා මේ එයා මතකද මාව කියලා. මට එහෙම මතකයක් නෑ පෞචලිකව. නමුත් ඔහු කිව්වා ඔහු මාව හම්බෙන්න දවසක් ඇවිල්ලා ඔහුට මූල්‍ය ගැටලුවක් ඇවිල්ලා රුපියල් 5000ක විතර ගාණක් කර ගැටලුවක් ඇවිල්ලා මම ඒක විසඳලා දුන්නා කියලා. ඒ විසඳල දීමේ ප්‍රතිඵලයක් ඇටියට ඔහුට අවසාන විභාගය කරන්න පුළුවන් වුණා. ඔහු විභාග දෙකක් ඉවර කරලා හිටියා අවසාන විභාගය කරන්න ගැටලුවක් වෙනා කියලා. ඒතකොට ඒ විසඳල දීපේ ප්‍රතිඵලයක් ඇටියට ඔහු දැන් පෞචලික ආයතනයක මූල්‍ය කළමනාකරුවෙකු හැටියට කටයුතු කරනවා. ඔහු කිව්වා එදා මට මතක විදියට 175000ක් ඔහු පඩියක් ගන්නවා කියලා. සැලරි එකක් වැටුපක් ගන්නවා කියලා. ඉතින් ඒක අපිට බොහොම සතුටුදායක අවස්ථාවක්. මොකද මේ රැකියාවෙන් එහෙම නැත්නම් අපේ ඒටි ආයතනයේ පැත්තෙන් අපි විශාල සේවාවක් මේ දුවදරුවන්ට කරනවා. තමන්ගේ ජීවිතය ගොඩනගන්න තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න වටිනා සුදුසුකමක් දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකමක් ලබා ගැනීම සඳහා. ජීවිතයට වටින කාරණා ඒ වගේම තමන්ගේ වෘත්තිය තුළින් කරන්න පුළුවන් මෙහෙය ඉතා හොඳින් ඉටු කරලා ඒ තෘප්තියත් එක්ක ඒ සතුටත් එක්ක ජීවිතේ සුවිශේෂී කඩයින් පසු කරමින් ආපු මේ ජීවන ගමන තුළ අද දවසේ අපි මුණ ගැහෙනවා විනාඩි කිහිපයක් කතා බහ කරනවා. ඒ කතා කරපු විනාඩි කිහිපය සමහර විට ජීවිතයක් දෙකක් මේ මොහොතේදී වෙනස් කරනවා වෙන්න පුළුවන්. මොකක් හෝ ඔබෙන් ගත්ත අදහසක් එක්ක මේ මොහොතේ ජීවිතේ වෙනත්ම පැත්තකට හරවගත්ත යහපත් පැත්තකට හරවගත්ත කෙනෙක් අපි නරඹනවා වෙන්න පුළුවන්. සුවහසක් නරඹන්න වෙනුවෙන් අවසාන වශයෙන් දෙන්න තියෙන පණිවිඩය මොකක්ද ඔබතුමාට? විශේෂයෙන්ම දුවදරුවන්ට මම කැමතියි කියන්න තමන්ගේ ජීවිතය ජය ගන්න පුළුවන් තමන්ට විතරයි. මේ සඳහා කැපකිරීම කරන්න දෙමව්පියෝ ඔබට උදව් කරයි. දෙමව්පියෝ ඔබට අදහස් උදහස් දෙයි, මාර්ගෝපදේශක දෙයි. නමුත් ඔබ කැපකිරීමක් කරන්න නැත්නම් ඔබට ඔබගේ ජීවිතය ජය ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේ වටිනා ජීවිතයෙන් ජය ගන්න ඔබ කැප කරන්න, ඔබ විසින් ඉලක්කයක් ඇති කරගන්න. ඒ ඉලක්කය මං කවදා හරි කරගන්න ඕන කියලා. ඒ ඉලක්කය අවුරුදු 10කින් 15කින් කියන එකක් නෙමෙයි, සාමාන්‍ය ඉලක්කයක් ඇති කරගන්න මම මේ කෙටි කාලීනව මේ ආකාරයට මගේ ජීවිතය ජය ගන්න ඕන කියලා. එහෙම කරොත් ඔබ සියලු දෙනාට ඔබ සියලු දෙනාගේ ජීවිතය ජය ගන්න පුළුවන්. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය කරනතුරු කාල සීමාව නැවතත් ඔබගේ ජීවිතයට එන්නේ නැහැ. ඉතින් පාසල් අධ්‍යාපනය නැවතත් එන්නේ නැත්නම් ඒ කාල සීමාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒකයි මම ඔබට දෙන්න තියෙන ඉතාමත්ම හොඳ පණිවිඩය කියලා මම හිතන්නේ. කාලේ රන්හා සමානයි. ඒ නිසා මම හිතන්නේ අධ්‍යාපනය ලැබන කාලයත් තරංග අපේ ජීවිතේ වටිනාම කාලේ. ඒක හොඳම දෙයකට ආයෝජනය කරන්න කියලා අපි ඔබට විශේෂයෙන් මතක් කරනවා. මොකද මේ හැම තත්පරේම ඔබට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙන තත්පරයක් කියන එක අමතක කරන්න එපා. ඒ හැම තත්පරයක්ම ජීවිතේ වටින තත්පරයක් බවට පත් කරගන්නට වටින කරුණු කාරණා බොහොමයක් අපිත් එක්ක අද දවසේ බෙදා හදාගෙන මේ උදෑසන හරි වටින උදෑසනක් බවට පත් කරන්න අපි ඉඩකඩක් ලබා දුන්නට ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි අයි දවසක හමු වෙලා මුණ ගැහිලා කතා බහ කරමු අපි හැමෝටම වටින හුඟක් දේවල් පිළිබඳව. ඒටි ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තිසංග කුමාරසිංහ මහත්මයා
ජීවිතේ වටිනාකම් තවත් හොයාගන්න ඉඩකඩක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සමු වෙනට. අයිබෝන් ඔබතුමා. අයිබෝන් ඔබතුමා දෙපළටත් බොහොම ස්තුතියිවන්ත වෙනවා සිය තායතනටත් එක්කම. එහෙමනම් ඔව් තරංග. අපි මොකද තියෙන්නේ? තියෙනවා ඊට පස්සේ තවත් ජීවිතයක වටිනාකම් එක්ක දරුවන් වෙනුවෙන් මහා කැපකිරීම කරපු ආදරණීය ගුරුතුමියකට අපි ආරාධනා කරලා තියෙනවා අපිත් එක්ක ඊළඟ පැයේදී ඔබට වටින බොහෝ දේවල් බෙදා හදා ගන්න කියලා. විශේෂයෙන්ම දරුවන්ට හරි වටි දෙමව්පියන්ට වටි සමස්ත සමාජයටම හුඟක් ලොකු වටිනාකමක් එකතු කරાવી ඇයත්. එහෙමනම් ඒ සමගින් අත්වල බලගෙන කියලා ආරාධනා කරන ගමන් කෙටිම කෙටි විරාමයකට යන්න අවසරයි අපිට ප්‍රධාන පාලක මැදිරියට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.